පින්වත ඔබ ගොඩාක් දේවල් මගේ කොටගෙන ඒ සියල්ලම මගේයි සිතාගෙන සිටියත් ඔය කිසිවක් ඔබට අයිති නැහැ මොහොතක් සිහිනුවණින් දකින්න අනාගතේ යම් දවසක ඔය මගේ කොටගත් සියල්ලම හැර දමා සතර දෙනෙක්ගේ කර්මතින් පවුලේ සුසාන භූමියට යන අවසන් ගමන හැබැයි තින් ඒ සුසාන භූමියට යන්නේ මල කඳක් පමණක්මයි ඔබේ පටිච්ච සමුප්පන්න නැවත උපත බවාත්‍රේ කොතැනකට යයිද පින්වත් ඔබ මොනේ තරම් දේවල් සිතුවත් ඉහත දේ නොසිතන නිසාමයි භික්ෂුව මේ දේ සටහන් තැබුවේ ජීවත්ව සිටියදී නිවන ගැන පුංචිව අවධානයක් යොමු නොකරන අපි මරුණාට පස්සේ බැනර් වලින් ගුණ කතන වලින් නිවන් දකින්න හරීම දක්ෂයි පින්වත ඔබ මැරෙන්නට පෙර මැරිලා බලන්න මරණානුස්සතිය ඔබට උපකාර කරනවා ජීවත්ව සිටියදීම මරණය අත්දැකීම ලබන්න ඔබ මිය යන්නට පෙර මරණය අත්දැකීම ලබා එය පුහුණුනාම මරණය ඔබට විදර්ශනාමය අත්දැකීමක් වෙනවා පින්වත මොහොතක් දැස් පියාගෙන මනසින් මැරෙන්න ඔබ මරණානුස්සතියට බිය නම් ඉන්න අදහස් වෙන්නේ ඔබ ඔබව දාල යන්න කැමති නැහැ කියලයි පින්වත ඔබ මරණානුස්සතියට බිය නම් ඉන් අදහස් වෙන්නේ ඔබ ඔබව දාල යන්න කැමති නැහැ කියලයි පින්වත ඔබ ඔබව දාල යන්න කැමති නැහැ නේද ඔබ ඔබව අරගෙනමයි යන්න හදන්නේ පින්වත ඔබ මොනවද මේ යනකොට අරගෙන යන්න හදන්නේ ඔබ යනකොට අරගෙන යන කදමල්ලට කියන්නේ විඥාන පත්‍ය නාම රූප කියලා පටිච්ච සමුප්පන්න විඥානයේ හේතුවෙන් සකස් වුණා වූ පංච උපාදානස්කන්ධ ධර්මය ඔබ මගේ කරගෙන පටිච්ච සමුප්පන්න වරගෙන යනවා ආයමත් පටිච්ච සමුප්පන්න සලායතනය උපද්දවා ගන්න පින්වත ඇත්තටම ඔබට දැන් වෙහෙසක් බියක් නැද්ද භික්ෂුව අතීත රූපස්කන්ධයට නුවණින් මෙහෙවද්දී භික්ෂුව අතීත රූපස්කන්ධයේ නුවණින් මෙහෙවද්දී භික්ෂුවට අරමුණු වෙනවා කෝටි ප්‍රකෝටි ගානක් භික්ෂුවගේ අතීත පටිච්ච සමුප්පන්න ඇස් කන් නාස දිව සහ මල කඳන් සත්තකින්ම ඔබ ඔය දෙපා තබාගෙන තිබෙන්නේ අතීත බාහිර සතර මහා ධාතුව බවට පත් වූ ඔබේම අතීත මල කඳන් ගොඩට නේද ඔබ ඔය ඔබේම මලකඳ මිහිදන් වූ අතීත සුසාන භූමියක් මතයි නේද ඔය දෙපා තබාගෙන සිටින්නේ බලන්නකෝ අපේ මෝහයක තරම අපි අපේම අතීත මලකඳන් මිහිදන් වූ සුසාන භූමිය මගේ කරගෙන ලස්සන ගෙදරක් හදලා ලස්සනට මල් වවලා සුසාන භූමියක් මගේ කොටගෙන ජීවත් වෙන අපූර්ව පින්වත ඔබ සිතනවාද සුසාන භූමියක ජීවත් වන අපිට හරියයි කියලා පින්වත අවංකවම සිතන්න කාටද හරි ගිහින් තිබෙන්නේ හැබැයි තින් කාමේසා රූපේ කෙටි ආස්වාදයට රැවටිලා මට හරි ගියා කියලා හිතුවොත් එනම් මුලාවක් අපි හැමෝම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උගුලේ සිර වෙලා අතීත සුසාන භූමිය මත දෙපා තබද්දී ජාති ජරා ව්‍යාධි මරණ මිනි අලු අපිට පංච උපාදානස්කන්ධ දුකමයි උරුම කර දෙන්නේ පින්වත මේ විනාශය අපි අපිටම කරගන්නා හු නියමක් අපිට හු නියම් කරනවා කියලා අනුන්ට බැනලා වැඩක් නැහැ බවාත්‍රේ කොතැනක ඉපදුනත් එතන මහ පොළවේ තිබෙන්නේ ජරා ව්‍යාධි මරණ මිනි අලුමයි පින්වත අපි අපිට හු නියම් කරගෙන අපි අනුනට කොච්චර නම් චෝදනා කරනවද පින්වත පටිච්ච සමුප්පන්න විඥානීය නැමැති කට්ටඩියා නාම රූප නැමැති හූනියම සිද්ධ කරන්නේ පින්වත පටිච්ච සමුප්පන්න විඥානීය නැමැති කට්ටඩියායි නාම රූප නැමැති හූනියම සිද්ධ කරන්නේ පින්වත දකුණු පළාතේ අති ප්‍රබල කට්ටඩි මහත්තුරුන් මෙහෙවන්නේ මේ විඥානීය නැමැති පටිච්ච සමුප්පන්න මහ කට්ටඩියාමයි ඒ විතරක් නෙවෙයි වසවර්ති දිව්‍යතලයේ වසවර්ති මාර්යාවත් මෙහෙවන්නේ මේ පටිච්ච සමුප්පන්න විඥානීය නැමැති මහ කට්ටඩියාමයි
බුදුරජාණන් වහන්සේ මේ බලගතු විඥානයේ නැමැති කට්ටඩියාව හඳුන්වන්නේ මායා කරුවා මැජික් කරුවා යයි කියලයි. අවිද්‍යාව නැමැති පසේ සංස්කාර නැමැති පොහොරෙන් වැඩෙන නිසාම විඥාණයට බීජයයිද ධර්මයේ සඳහන් වෙනවා. පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ කොතැනක බැලුවත් විඥානයේ බීජ විසිරිලායි තිබෙන්නේ. එම නිසාම නොනවතින ජාති ජරා ව්‍යාධි මරණ වගා සංග්‍රාමයක් අපි හැමෝම තුල ක්‍රියාත්මක වෙනවා. පින්වත ඔබ තවමත් මේ හුනියම කපන්න තොවිලේ පටන් ගත්තේ නැද්ද? ඔබට හිරියොතප් දෙක නැතිද? තවත් මේ මිනී අලු ගොඩ මත දෙපා තබාගෙන ජීවත් වෙන්න. පින්වත මුලින්ම හොඳ කට්ටඩි මහත්වෙක්ව තෝරගන්න. විදර්ශනා නුවණින් විඥානයේ දමණය කොටගත් කල්‍යාණ මිත්‍රයාමයි මේ වියරු බව හුනියම කපන්න සුදුසු කල්‍යාණ මිත්‍රයා වෙන්නේ. පින්වත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර්ථවත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔස්සේ ඔබ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කළොත් ඔබට මේ බව හුනියම විනිවිද දැකිය හැකි සම්මා සමාධිමත් හිතක් ඇති වෙනවායි කියලා. ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කොටගෙන උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් නැවත නැවත නිවැරදිව පුහුණු කිරීමෙන් උපරිම වසර 7ක් තුල මේ වියරු බව හුනියම නිරෝධය කරන්නට පුළුවන් කියලා. පින්වත නිරෝධය කරන්න පුළුවන් දෙයක් අපි වගා කරලා හරි හරියට ජාති ජරා ව්‍යාධි මරණ අස්වැන්න සිත්සේ නෙලා ගන්නවා. දැන් ඉතින් මරණයට පත් වෙලා සුසාන භූමියට යනකොට තියල යන්න හම්බ කළා හොඳටම ඇති පින්වතුනි. දැන් ඉතින් මරණයට පත් වෙලා සුසාන භූමියට යනකොට තියල යන්න හම්බ කළා හොඳටම ඇති. භව දුක ඇවිලීම පසක තබා භව දුකේ නිවීම ගැන සිතන්න. පින්වත සලායතනයෝ අනිත්‍යයි. සලායතනයෝ නිසා යම් විදීමක් ඇති වේද එය අනිත්‍යයි. සලායතනයෝ නිසා යම් හඳුනා ගැනීමක් ඇති වේද එය අනිත්‍යයි. සලායතනයෝ නිසා යම් සංස්කාරයක් ඇති වේද එය අනිත්‍යයි. සලායතනයෝ නිසා යම් විඥානයක් ඇති වේද එය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ සියල්ලම අනිත්‍යයි. පින්වත් මහත්මෙක් භික්ෂුවගෙන් අහනවා සාමින් වහන්ස සිංහල බෞද්ධකම ශක්තිමත් කරන්න නම් අපි කුමක්ද කළ යුත්තේ කියලා. පින්වත් ඔබට සිංහල බෞද්ධකම ශක්තිමත් කරන්න අවශ්‍ය නම් කරුණාකර ඔබ මුලින්ම කල්යාණ මිත්‍රයෙක් වෙන්න. කල්යාණ මිත්‍රයෙකුට පමණක්මයි සිංහල බෞද්ධකම පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ. කල්යාණ මිත්‍රයා කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරන කෙනෙක්, එම ධර්මයන් නුවණින් මෙනෙහි කරන කෙනෙක්, කල්යාණ මිත්‍රයා චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල තම ජීවිතය විසිරුවා දකින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තම ජීවිතයට දරා ගන්න කෙනෙක්, ඔහු තමයි සිංහල බෞද්ධකමේ ආරක්ෂකයා වෙන්නේ. පින්වත සිංහල බෞද්ධකම වේගයෙන් දුර්වල වෙනවා. කරුණාකර ඔබ සැබෑ කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඒ සිංහල බෞද්ධකමේ ආරක්ෂා උදෙසා මේ අඳුරු යුගයේදී ඔබට කළ හැකි ශ්‍රේෂ්ඨම පින්කමක් වෙනවා. පංච නීවරණ උඩුදුවන ආවේගශීලී භාවය සහ ප්‍රචණ්ඩත්වය සිංහල බෞද්ධකමයයි වරදවා වටහා ගන්න නම් එපා. ගෙවිගේ අඳුරු මාස කීපෙදී අනාගත මුර්ග සංඥාවේ බීජමය ලක්ෂණ අපි කොතෙක් නම් දැක්කද? උතුම් මනුස්ස ධර්මයන් සෝදාපාලුවට යද්දී වෛරය පලි ගැනීම අපි ආහාරයට ගත්තේ තලු මරමින්, අවසානයේ අපි සියල්ලෝම ලැබූ ජයග්‍රහණය වෙන්නේ අකුසලය පමණක්මයි. පින්වත සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යන ලෝකෙක අපේ සමාජයේ වෙනසක් සිදු වුණ බව ඇත්ත. ඒත් ඒ වෙනස කුසලයට අදාළව සිදු වූ වෙනසක් නම් නොවේ, අකුසලේ තිඹිරි ගෙයින් උපන් විකෘති උපතක්මයි. අපි වැපුරූ බීජයන්ට අදාළව අපිට අස්වැන්න ලැබිලා තියෙනවා. නමුත් මේ ගෙවි යන්නේ රටට ලැබුණු අලුත් වෙනසේ
ආස්වාදනීය කාලයයි කෙටි ආස්වාදයෙන් පසු වෙළඹෙන්නේ දීර්ඝ ආදීනවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත අපි අකුසලයේ හේතුවෙන් වැටුනොත් නැවත අපිට නැගිටින්න තිබෙන බාධක ඔබට දැන් වැටහෙනවා නේද? අපේම වැරදි හේතුවෙන් ඇතිකොටගත් දේශීය සහ විදේශීය අසත්පුරුෂ අභියෝගයන්ට මුහුණ දෙමින් අපිම කැපවීමෙන් නැගී සිටින්න වෙනවා. උතුම් සෝවාන් ඵලයේ නොලැබූ සෑම පින්වතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවායි කියන උතුම් සම්බුදු වදන සිහිනුවණින් දකිමින් මේ මානසික ව්‍යාධියේ දරුණුම රෝග ලක්ෂණය වෙන මමත්වේ දැඩි භාවය යම් පමණකට හෝ අඩු කොටගෙන ඔබලා මාතෘභූමියේ හෙට දවස ගැන සිතිය යුතු වෙනවා. වර්තමානයේ මාතෘභූමියට ආවේගශීලී භාවයෙන් ප්‍රචණ්ඩත්වයෙන් මර්ධණයෙන් තොර මෛත්‍රියෙන් පංචශීලයෙන් හික්මුණු වෙනසක් අත්‍යවශ්‍යම වෙනවා. ඔබේ මාතෘභූමිය සෙනෙහසින් බලාපොරොත්තු වෙනම වෙනසට පින්වත් ඔබයි මුල් විය යුත්තේ, ඔබයි පූර්වාදර්ශකයා විය යුත්තේ. අද මාතෘභූමියට අවශ්‍ය ජනතාව මර්ධනය කරන අනපනක් නොව පංචශීලයේ ආරක්ෂාවෙන් ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා දේශපාලනයක් බව වර්තමාන දේශපාලන නායකයින් සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පසුගිය මාස කිහිපේ රට තුල සිදු බරපතල ආර්ථික සහ දේපළ විනාශයන්ට මුල් වගකියුත්තා වෙන්නේ ආවේගශීලී ජනතාව නොව ජනතාව ආවේගශීලී භාවයට පත් කළ දුස්සීල දේශපාලනයේ බව අපි නිහතමානීව තේරුම් ගත්තොත් පමණක්මයි අපිට නිවැරදි හෙටක් උදෙසා අලුත් ආරම්භයක් ඇති කොට ගත්තා වෙන්නේ. පින්වත් දේශපාලන ඔබලා මේ දිග හරින්නේ අලුත් පිටකවරයක් සහිත පරණ නවකතාවම නම් මේ කතාවේ අවසානය මාතෘභූමිය තවත් මහා ජාත්‍යන්තර ණය උගුලක පටලෝන බංකොලොත් භාවයම වෙන්න පුළුවන්. අපේ දේශපාලනය හුරු වෙලා තියෙන්නේ අනාගත ඡන්ද පදනමු දෙසා ණයට අරගෙන සහනාධාර දෙමින් කන්න මිසක් නිෂ්පාදනය දිරිමත් කරලා හම්බ කරලා කන්න නොවේ. පින්වත මේ සියල්ල හේතුඵල ධර්මයන් භික්ෂුව මේ ඇඟිල්ල දිගු කරන්නේ ඔබට නොව ඔබේ අවිද්‍යාවටයි. පින්වත මේ සියල්ල හේතුඵල ධර්මයන් භික්ෂුව මේ ඇඟිල්ල දිගු කරන්නේ ඔබට නොව ඔබේ අවිද්‍යාවටයි. තෙරුවන් සරණයි.